आईबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुखिया समेत कालीन सत्य हरी टम के ने सीत रात्रि प्रवृत्ति विकास में ममतारणी मेघला याटिगमन अवधानी पुआत सिरस्तल वित अद मध्यम रात्रि दोलाहिन पासु पलात अतर संचार नेट सीमा वहाम सर्वपाक्षिक समुलवा केंद्रवान्न अवश्य तीन दुतीरण गान्न अपे सहाय देन्न अपिलास्ती देशपालने पस्से करमु विपक्षीय कियाई इन्नत प्रमाद्य अपे गेटलुवक नेवे निष्पादन आयतन वल प्रमाद्याक एमती जीएल कियाई पोहर गेटलुवेन पीडा विंदिन गोवी जनताव पोहर तहनम तुन्बियकट पार कैपीमाक विपक्ष नायक सजित कियाई මෙන දැන් අප වෙත ලැබුණු විශේෂ පුවතක් රට පුරා පැතිර යන කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසනවා. ඒ ඇතුළු කොවිඩ් පාලනයට ගනු ලැබූ තීන්දුව තීරණ කිහිපයක් පිළිබඳවද ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. AstraZeneca එන්නත් ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු අතර තවත් එන්නත් ලක්ෂ 5ක් රජය මිලදී ගනු ලැබුණා. තවත් එන්නත් 265,000ක් අපට ලැබුණා. ඒ අනුව AstraZeneca එන්නත් මාත්‍රා 12,65,000ක් ශ්‍රී ලංකාවට හිමි වුණා. පළමු එන්නත් කරණය තුල මාත්‍රා 9,25,000ක් එන්නත් කරණය සිදු වුණු අතර පසුගියදා ඉන්දියාවේ මතු වූ තත්ත්වයක් සමග එම එන්නත් කරණේ දෙවන මාත්‍රාව සඳහා එන්නත් ලබා ගැනීමේදී අර්බුදයක් මතු වුණා. දෙවන එන්නත් කරන්නේ සඳහා AstraZeneca එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් පමණ අවශ්‍ය බව මේ වන විට සෞඛ්‍යංශ පෙන්වා දී තිබෙනවා. රජය එම මාත්‍රා ප්‍රමාණය ලබා ගැනීම සඳහා මේ වන විට විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් සිටිනවා. මේ අතර චීනයේ Sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග ලෙස ලැබුණු අතර එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබුණේ නැහැ. කෙසේ වෙතත් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමග පසුගිය සිකුරාදා Zoom තාක්ෂණයේ ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම සන්ධ්‍යාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය Sinopharm එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව ඊට පසු දිනම Sinopharm එන්නත්කරණය ආරම්භ වුණු අතර දිනකට එන්නත් මාත්‍රා 25,000 බැගින් ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුල එන්නත්කරණයට රජය කටයුතු කරමින් සිටිනවා. Sinopharm එන්නත් මාත්‍රා මිලියන 3ක් චීනෙන් ලබා ගැනීම සඳහා මේ වන විට චීන බලධාරීන් සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති අතර එම එන්නත් ලැබුණු විගස සෙසු පළාත්වලද එන්නත් කරණය ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. රුසියානු ස්පුට්නික් එන්නතද එන්නත් කරණය සඳහා යොදා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස එන්නත් මාත්‍රා 15,000ක් ශ්‍රී ලංකාවට හිමි වුණා. ස්පුට්නික් එන්නත් ක්‍රමවේදය අනික් එන්නත් භාවිත කරන ක්‍රමවේදයට වඩා තරමක් වෙනස් බැවින් අපේ සෞඛ්‍යංශය නව ක්‍රමවේදය සමග අනුගත වෙමින් ගොතටුව ප්‍රදේශයෙන් එන්නත ලබා දීම ආරම්භ කළා. COVID-19 වසංගතයේ පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මේ මාස 30 වෙනිදා දක්වා සියලු පළාත් අතර සංචරණ සීමා පැනවීමටත් පිරිස් එක් රැස්වී කරන සියලු සංවාහන අවස්ථා අවලංගු කිරීමටත් වෙළඳ ආයතන තුලට පිවිසීමේ හා රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත් ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමටත් ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා. කෙසේ වෙතත් එම සීමාවන් පැනවීමේදී ජන ජීවිතයේ අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. රජයේ මේ වැඩපිළිවෙල සමග අනුගත වෙමින් රටේ ජනතාව වගකීමෙන් කටයුතු කරනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශ්වාසයයි. ස්තුතියි. අද දින මෙරටේ නව කොවිඩ් ආසාදිතයින් 1581 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යායකකිය පවසනවා. කලුතර දිස්ත්‍රික්කයේ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසෙන් COVID-19 ආසාදිතයින් 21 දෙනෙකු තහවුරු වී ඇති බව කලුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.
කොවිඩ් වෛරස ව්‍යාප්තිය සලකා අද සිට දින 3ක කාලයක් බෙලියත්ත නගරයේ සියලුම වෙළඳසැල් තාවකාලිකව වසා දැමීමට එම වෙළඳ සංගම් පියවරගෙන තිබෙනවා. නිරෝධායන නීති සහ නිසී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් අලුත් අවුරුද්දෙන් පසුව නව කොවිඩ් පොකුරක් රට තුළ නිර්මාණය වුණේ ජනතාවගේ වගකීම නිසී ආකාරයෙන් ඉටු නොකිරීම හේතුවෙන්. කෙසේ වෙතත් තවමත් රට තුළ ඇතැම් පුද්ගලයන් නිසී නිරෝධායන නීති අනුගමනය නොකරමින් කටයුතු කරන අයුරු අපට දක්නට ලැබෙනවා. නුවරඑළිය නගරයේ පැරණි නගර සභා ශාලාව අසල පවත්වාගෙන යන ඉරිදා පොළ භූමියේ ව්‍යාපාර කටයුතු සිදු කරන ඇතැම් ව්‍යාපාරිකයන් සහ පොළ භූමියෙන් බාණ්ඩ මිලදී ගැනීම පැමිණෙන ඇතැම් පරිභෝගිකයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදිමින් කටයුතු කරන බව නුවරඑළිය ප්‍රදේශවාසීන් පවසනවා. නුවරඑළිය මහනගර සභාවේ අනුමැතියට යටත්ව නුවරඑළිය ඉරිදා පොළ පවත්වාගෙන යන අතර එම පොළෙහි වෙළඳාම් කිරීම සඳහා නුවරඑළිය වැලිමඩ කැප්පෙටි පොළ යන ප්‍රදේශවල ව්‍යාපාරිකයන් පැමිණෙන බවත් එම පොළ භූමියෙන් බාණ්ඩ මිලදී ගැනීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ විශාල පිරිසක් පැමිණෙන බවයි අපට වාර්තා වුණේ. පුද්ගල දුරස්ථභාවයේ නොමැතිව සහ මුඛ ආවරණ නිසි ලෙස නොපැළඳ ඇතැම් ව්‍යාපාරිකයන් ව්‍යාපාර කටයුතු සිදු කරන ආකාරය අපට දැකගත හැකි වුණා. මේ ගාල්ල නගරයේ දර්ශනයි ගාල්ල නගරයට ගිය අපට දැකගත හැකි වුණේ ඇතැම් පුත්කලින් මෝ ආවරණ නිසලස නොබැලඳ කටයුතු කරන ආකාරයයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව මුව ආවරණ නොපළඳින පුද්ගලින් සොයා මිහින්තලේ පොලිසිය අද රඹෑව නගරයේදී විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණා. එෙහිදී නිසියාකාරව මුව ආවරණ නොපළඳින පුද්ගලින්ට පොලිසිය දැඩි ලෙස අවවාද කරනු ලැබුවා. එම අවස්ථාවේදී පොලිසිය සහ පුද්ගලෙකු අතර මෙලෙස උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒක අල්ලෝක උතන කණින් පැනලා තිබ්බ ඕකට දාන්න කියලා තමයි කියන්නේ මහත්මයා. මේ රටේ අවශ්‍යතාවය. ඔව් දාලා තිබ්බා. අනේ මහත්මයා ස්වාමිනී මං කියනවා දාලා තිබ්බා මේ කණේ පොඩ ගැලුණා අන්නේයි අන්නේ ඒක හරිද තමයි කියන්නේ දාලා නැහැ කියලා නෑ ස්වාමිනී දාලා තමයි තියන්නේ හොකට බලා ගන්න මේක අන්නම හරි දැන් ප්‍රශ්නේ ඉවරයි සර් මේක පල්ලෙහාට දාගෙන ගියොත් මේක කෙරෙන්නේ නැහැ මේක කණෙන් ගැලුණොත් මේ වැඩේ කෙරෙන්නේ නැහැ ඒ හින්දා තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ මොකද ලංකාවෙම කට්ටිය මේක මාක්ස් එක පල්ලෙහාට දාගෙන කියලා මාක්ස් එකක් తీන කොට වැඩක් නැහැ මේ අවශ්‍යතාවය තේරුම් අරගෙන මේකට දායකත්වයක් දෙන්න කියලා තමයි කියන්නේ මේ අපි හැම කෙනාම මීටරේ දුරින් ඉන්නේ එහෙම හරි ඔයාගේ රාජකාරිය කරන්නකෝ ලියාගන්නකෝ මම ඉදිරි ටික මම බලා ගන්න හරි දැන් මම මාසෙක දාලා තමයි තියෙන්නේ මම උසාවියෙන් බලා ගන්න හරි දැන් මම කාටවත් බය නැහැ ඇත්ත තමයි කියන්නේ මම කවුරුත් නැහැ අයින්සක පුද්ගලිය තමයි ත්‍රිවිධ රත තමයි දුවන්නේ කුලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව කොවිඩ් ප්‍රතිකාර රෝහල් ආශ්‍රිතව පහසුකම් පුරුල් කිරීමේ කඩිනම් වැඩසටහනක් යටතේ එම රෝහල් ආශ්‍රිතව නව තාවකාලික වාට්ටු සංකීර්ණ දින දෙකක් ඇතුළත ඉදිකර අවසන් කිරීමේ ව්‍යාපෘතිය දිවයින පුරා ඊයේ සිට ආරම්භ කෙරුණා. රටෙහි වත්මන් ව්‍යසනකාරී තත්වයට සර්ව පාක්ෂික සමුළුවක් ඇඳවා අවශ්‍ය තීන්දුව තීරණ ගැනීමට විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව සමගි ජනබල වේගය පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍යහමුකට එක් වෙමින් වෛද්‍ය සංගම් 3-4ම කියනවා දැන් වෙනකොට මේ හති දෙක ඇතුළ ආසාද්‍ය අය දැන් 3 ගුණයෙන් වැඩි වෙලා තියෙනවා කියන එක. ඒ වගේම ඒගොල්ලන්ගේ ලිපියේ සඳහන් වෙනවා දැනට ICU ඇඳවල් ලබා ගැනීම සඳහා ඉන්න අය පොරොත්තු ලේඛනයකට ඇතුළත් කරලා ඊ අය නිවෙස්වල තියාගන්න කියලා උපදෙස් තියලා තියෙනවා. දැන් වෙනකොට ඔක්සිජන් පිළිබඳවත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියන එකත් ප්‍රකාශ කරලා තියෙනවා. අපි යෝජනා කරනවා වහාම ස්වර්ව පාක්ෂික සමුළුවක් ඇඳවලා සියලුම දේශපාලන පක්ෂ එකතු කරගන්න. අපි රට බේරගමු පළමුව, අපි දේශපාලනය කරමු දෙවනුව. ප්‍රභේදයන් 6ක්. මේ ප්‍රභේදයන් 6න් පළවෙනි එක බ්‍රිතාන්‍ය ප්‍රභේදය ඇවිල්ලා තියෙනවා. ඒක කොළඹ, කුරුණෑගල, කළුතර, මහනුවර, පොළොන්නරුව, මන්නාරම වගේ ප්‍රදේශවල හොයාගෙන තියෙනවා B117 කියන එක. එතකොට B1428 කියන එක යුරෝපයෙන් මැද පෙරදිගින් එන එක යාපනයේ විශේෂයෙන්ම නළුල් ප්‍රදේශයේ හොයාගෙන තියෙනවා. B1411 කියන ලංකාවට මාවේනික වෙච්ච එක මඩකලපුව කොළඹ ප්‍රදේශවල, ඒකට කියන්නේ ශ්‍රී ලාංකික ප්‍රභේදය කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම B1525 නයිජීරියාවෙන් එන
ප්‍රභේදයක් බණ්ඩාරගම සහ කොළඹ ප්‍රදේශයේ හොයාගෙන තියෙනවා B1617 ඉන්දියානු ප්‍රභේදය හොයාගෙන තියෙනවා B1351 දකුණු අප්‍රිකාවෙන් එන ප්‍රභේදයක් ප්‍රතිකාර ලැබන අයට තියෙනවා කියලා මේ අද පත්තරේ සඳහන් වෙනවා එතකොට මං හිතන්නේ රටක් හැටියට අපිට එන්න පුළුවන් හැම ප්‍රභේදයක්ම දැන් මේ වෙනකොට අලුත් ඒවා හඳුනාගෙන තියෙනවා රජයක් හැටියට ගත්ත ක්‍රියාමාර්ගවල තිබිච්ච අඩුපාඩුව නිසා තමයි අද මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ දේශපාලඥ විද්‍යාත්මක දත්ත මත පදනම් වෙච්ච ගත්ත තීරණය පයින් ගහලා පිළියන්දල ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඌ ගත්ත මේ ක්‍රියාමාර්ගය නිසා ඇත්තටම පිළියන්දල කැස්බෑව ආර්ථිකය ශක්තිමත් වුණාද ඇත්තටම පිළියන්දල කැස්බෑව ජීවත් වෙන පුද්ගලයන්ගේ ආදායම් ඒ වැඩිවීම හෝ ඒ ආර්ථිකය තමන්ගේ දෛනික මේ ආදායම වැඩි වුණාද වැඩි වුණේ නැහැ ඒක දැන් නැත්තරම නැති වෙලා යනවා එදා ඒ වහපු විදියට ඒ සංචාරණ සීමා දාලා යම්කිසි හුදකලා කිරීමක් කරා නම් මේ 100ක් පරීක්ෂා කරනකොට PCR වලින් 35ක් ඒක මේ ආසාදිතව හැටියට ගණන් ගන්නේ නැහැනේ මෙරටට ලැබීමට નિયમિત එන්නත් ප්‍රමාද වීමට හේතුව එන්නත් නිෂ්පාදන රසායනාගාරවල පවතින ගැටලුවක් බව අමාත්‍ය මහාචාර්ය GL පීරිස් මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එන්නත් ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන රජය වෙන් කරලා තිබෙනවා. ඒ ගැන කිසිම ගැටලුවක් හෝ අඩුපාඩුවක් නැහැ. මෙතන තියෙන ප්‍රශ්නය මුදල් සම්බන්ධයෙන් ගැටලුවක් නෙවෙයි. එන්නත් ලබා ගැනීම පිළිබඳ යම්කිසි ප්‍රමාදයක්. ඒ ප්‍රමාදයට හේතු වෙලා තිබෙන්නේ ලෝකේ විශාලතම එන්නත් නිෂ්පාදනය කරන රසායනගාර තුල ඇති වෙලා තිබෙන ගැටලුවක්. ඒ තමයි ඉන්දියාවේ පූනේ නගරයේ පිහිටලා තිබෙන සීරම් ආයතනය. ඒ සීරම් ආයතනයට බලාපොරොත්තු වෙච්ච විදිහට මේ එන්නත් නිෂ්පාදනය කිරීම අසීරුවලා තිබෙනවා ඉන්දියාව තුළ පවතින බැරෑරුම් තත්ත්වය නිසා. හැබැයි මේ වෙන විට ලෝකයේ පිළිගත් එන්නත් වර්ග 3ක් අපේ රටේ භාවිතා වෙමින් පවතිනවා. ඊට අමතරව වෙන ක්‍රියාමාර්ග ගැනත් රජය සිතා බලලා පියවර ගැනීමට සූදානම්. අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් මේ වන විට සක්‍රීය දායකත්වයක් COVID-19 ව්‍යසනය මැඩ පැවැත්වීම සඳහා ලබා දෙමින් තිබෙන පක්ෂයක් හැටියට. මේ වන විට පියවර අරන් තියෙනවා ලංකාවේ ඒ අත්‍යවශ්‍ය රෝහල් 13ක අපේ පක්ෂයේ වියදමින් සහ අපේ පක්ෂයේ ශ්‍රමදායකත්වයෙන් නව වාට්ටු 13ක් නිර්මාණය කිරීමට ඒ වාට්ටු නිර්මාණය කිරීමේ කටයුතු අපි ඊයේ දිනේ පටන් ගත්තා පළවෙනි වාට්ටුව අපි හිතන්නේ හෙට උදේ වෙනකොට අපිට ලබා දෙන්න පුළුවන් වෙයි සෞඛ්‍ය සේවයට ඒ වගේම අනිද්දා දිනේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා මෙම වාට්ටු 13ම ලබා දෙන්න සෑම වාට්ටුවකම වෛද්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් සහ රෝගීන් 50 දෙනෙකුට අවශ්‍ය ඇඳම් 50ක් සහ ඒ අවශ්‍ය පහසුකම් ලබා දීමට අපි කටයුතු කරනවා මෙය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කරන කාර්යයක් හැටියට තමයි සිදු කරන්නේ COVID-19 වසංගතයේ උග්‍ර තත්ත්වයකට අද රට මුහුණ දී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අද අපි උග්‍ර තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. එහෙනම් අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක. ඒ වගේම වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් මෙට්‍රික්ස් ඇන් ඉවැලියුේෂන් ආයතනයේ අනුව අපිත් ඒ වගේම වැඩිවීමක් මුහුණ පානවා පමණක් නෙමෙයි දවසකට 100කට වඩා මැරෙන්න පුළුවන් තත්ත්වයක් ජූනි ජූලි මාසේ එන්න පුළුවන්. ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේදී අපි ඔක්කොම එකට එකතු වෙලා ක්‍රියා කරන්න තියෙනවා. මේක ආණ්ඩුවේ නම බේරා ගන්න සටනක් නෙමෙයි. මේක දේශපාලන සටනක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම මේක ජනතාව ජීවිතය බේරන සටන අපි ආණ්ඩු මාරු කරන්න කියන්නේ නැහැ මේ රටේ ව්‍යවස්ථානුව මේ වගකීම තියෙන්නේ කැබිනට් මණ්ඩලයට මේ තියෙන කොමිටි අසාර්ථක වෙලා තියෙන්නේ මේවා ගැන ඉස්සෙල්ලා කිව්වා එකක්වත් ඒ ගැන ක්‍රියාත්මක වෙලා නැහැ ජනතාවගේ විශ්වාසය නැති වෙලා තියෙනවා අපි කියන්නේ ජනාධිපතිතුමයි කැබිනට් මණ්ඩලය මේ බලතල වහම බාර ගන්න ඒ දැම්මම ක්‍රියා කරන්න නැත්නම් ජීවිත ගණනාවක් නැති වෙනවා ඉතින් රටේ ජනතාව පිළිබඳ අනුකම්පාවක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලය මේක අරගන්න එතන පළපුරුද්දක් තියෙනවා ඒ අනුව පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කීපයක් දැන්
අපේ රටේ තියෙන ඊනියා විපක්ෂයට උනේ කොරෝනා වසංගතයෙන් මුළු මහත් රටම උත්පලව වෙනවත් දකින්න තමයි ඇයට අවශ්‍ය මරණ සංඛ්‍යාව වැඩි වෙනකොට ආසාදිත සංඛ්‍යාව වැඩි වෙනකොට නිරෝධායන කරන ප්‍රදේශ වැඩි වෙනකොට සතුටක් ඇති වෙලා තියෙනවා ඒගොල්ලන්ට ඕන මේ කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ගලවන්න නෙමෙයි ශ්‍රී ලංකාවේ ජනතාව මේ කොරෝනා වසංගතයට ගොදුරු වෙන්න බිලි වෙන්න තමයි ඒගොල්ලෝ ප්‍රාර්ථනාව හැම විටම මේ තුන්වෙනි රැල්ලේදී දැනටම මරණ 130කට වැඩිය සිදු වෙලා තියෙනවා මේ දින 10 තුල. ඇයි මේ තත්ත්වය මෙසේ වුනේ? සෞඛ්‍ය බලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, වෛද්‍යවරු මේ රටේ පංචරණ සීමා පනවන්නේ නැතුව මේ ව්‍යාප්තිය පාලනය කරන්න බෑ කියද්දි, গুপ্ত විද්‍යාව විශ්වාස කරගෙන මේ රටේ කවදාහරි අහවල් දින අහවල් මාසෙ මේක ඉවර වෙයි කියලා තීන්දුව මත මේ තීන්දුව ගැනීම නැතිහම තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේ රටේ වෙන වෙන දේවල් ගැන එක් සම්බන්ධව නෙවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියත් එක්ක ජනාධිපතිතුමා සාකච්ඡා කරේ කොහොමද එන්නත් කරණයට මුහුණ දෙන්නේ කොහොමද චීනයේ එන්නතට අවසර ගන්න කොහොමද මදිපාඩු එන්නත් ටික ලංකාවට ගෙන්නව ගන්න ජනාධිපතිතුමා මේ සම්බන්ධව කටයුතු කරනකොට යුදමුදාපතිවරයා ප්‍රධාන යුදමුදාවෙදී ඇඳන් දාස් ගන්නක රෝහල් වෙන වෙන ස්ථානවල හදාගෙන යන කොහොම මේ ව්‍යසනයක් අස්සේ මේ වෛරසයක් පැතිරෙන අස්සේ මිනිස්සුන්ගේ තමන්ගේ ජීවිතේ ගලව ගන්න කොහොමද හුස්ම ටික රැකගන්න කොහොමද කියලා මාරාන්තික සටනකේදීලා ඉන්න අස්සේ කාය වර්ධන උපකරණ සහිත ක්‍රීඩාගාර කාය වර්ධන මධ්‍යස්ථාන මේ රටේ ඇති කරන්න හදනවා. ඒකට මුදල් වෙන් කළා තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ ඇහුවාම විපක්ෂයේ ඇයි මේ කාය වර්ධන මධ්‍යස්ථාන ඇති කරන්න ක්‍රියා කරේ කියලා ක්‍රීඩා අමාත්‍යවරය නැගිටලා උත්තර දෙනවා මේකට සල්ලි ගත්තේ කොරෝනා වලට වෙන් කරපු සල්ලි වලින් නෙමෙයි කියලා. මේවා හොඳයි බත් කන්නේ නැති මිනිස්සු. මෙරට තුල රසායනික පොහොර භාවිතය තහනම් කරමින් තුම්බියක් ඇති කිරීමට රජයේ ක්‍රියා නොකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය අමාත්‍ය විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කෘෂිකර්මාන්තයට පොහොර තහනමක් දැමීම තුල රට තුල බරපතල ප්‍රශ්නයක් උද්ගත වේ. මේ තත්ත්වය තුල රට තුල සාගින්නක් නිර්මාණය වීමේ ඉඩ ප්‍රස්තාව වර්ධනේ මේ කාබලික පොහොර වලට පමණක් යොමු වීම තුල රට තුල ඇති වෙන ආහාර හිඟයට කුමක්ද පිළිය? පැහැදිලිවම අප කල යුත්තේ තුන්වෙනි පරම්පරාවේ ඉහළ ප්‍රවිතියේ පොහොර යෙදවීම. නොමිලේ පොහොර ලබා දීමේ නාමෙන් බාල පොහොර ගෙන්වමින් රට තුල ක්‍රියාත්මක වෙන පොහොර සූදුව වහා නතර කළ යුතුයි. අපිට අහන්නට ලැබෙනවා මේ ඌනතාවයේ පරිමහ ගන්නට පිටරටින් ගෙන්වන්නට යනවායි කියලා කාබනික පොහොර. කොහෙද පිටරටවල වල නිෂ්පාදන ධාරිතාවයක් තිබෙන්නේ? අපේ රටේ කාබනික පොහොර අවශ්‍යතාවය 100% කිසපුරාලා. ඒක ගොවියා රැවැට්ට වීම. ඇත්ත වශයෙන්ම ගොවියාට මේ තහංචිය දැමීම තුල මේ රජය කරන්නේ තමන්ට ලැබුණු ජනවර්ම පාවා දීම. කරුණා කරලා අපේ රටේ තුන්බියක් ඇති කරන ක්‍රියාදාමයට දායක වන්නට එපා. වැලිමඩ ප්‍රදේශයේ විසිතුරු මල් වගාකරුවන් මේ වන විට රසායනික පොහොර හිඟේ හේතුවෙන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව අපට වාර්තා වුණා. මේ අතර සිය වට්ටක්කා අස්වැන්න නිසි මිලකට අලෙවි කරගත නොහැකිව පොළොන්නරුව ඊරිගෙවි ප්‍රදේශයේ ගොවි ජනතාවද මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. රජයේ විසින් රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ගත පියවරත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවිතැන සිය ජීවනෝපාය බවට පත් කරගනිමින් ජීවත් වන ගොවීන්ට දැඩි අසීරුතාවයන්ට මුහුණ පෑමට සිදු වුණා. ඒ අනුව වැලිමඩ ප්‍රදේශයේ සිටින විසිතුරු මල් වගාවේ නියැලෙන ගොවීන්ටද මෙම ගැටලුවට මුහුණ පෑමට සිදු වී තිබෙනවා. කාබනික පොහොර එකපාරම ඉතිකරන්න කියලා කිව්වම අපි දන්නේ නැහැ මේ පැලේ කොහොම මේ ඉදිරියට මේ ගන්නවද මල් දැන් පොහොර එක එක වර්ගවලට දැන් පැල සිටුවන්නේ එක පොහොර වර්ගයක් අනිත් එක ගැහට ගන්න තව පොහොරයක් ගලේ ගසේ වර්ධනයේ තව පොහොර එකක් ඒ වගේ වර්ග තියෙනවනේ. ඉතින් කාබනික පොහොර අපිට කලින් හඳුන්වලා දීලා තිබුණා නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතර මෙම ගැටලුව සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. ගොවියගේ වම් කනට පටාරියන් ගාලා ගහලා හත් වටයක් වේගෙන් කරකවලා ලියද්දට අතෑරියාට පස්සේ ගොවියට ඇතිවෙන තත්ත්වය මොකද්ද? අන්න ඒ තත්වෙන් හිතපු ගොවියා ඊට පස්සේ දණිපණි ගාලා පොඩ්ඩක් වටපිට බලමින් ඉන්නකොටම ඊළඟට වමත් ෂොට්කාරයෙක් දකුණු පැත්තේ කනට ගැහුවා. පොර ප්‍රශ්නෙත් එක්ක එහෙම බැටකනකොට ගොවියා සතුටු වුණා. කමක් නැහැ මොනවා වුණත් කිල්ලීටලේ රුපියල් 100ක් 25ක් විතර තියෙනවනි. එහෙම කල්පනා කරමින් හිටපු ගොවියට ඊළඟට පාත් කරපු හෙනගඩිය මොකද්ද? ගිය පළවෙනිදා සිට කිරි ලීටරේ රුපියල් 20කට වැඩි ගානකින් අඩුකරන ආණ්ඩුව තීන්දුවක් ගත්තා. මෙන්න මේ අසාධාරණේ නවත්තන්න ඕනේ. දැනටමත් ගොවි ජනතාව අපට කතා කරලා කියනවා අපි කිරි ගොවිතැනින් අපි ඉවත් වෙනවා. බම්බරෙට ගල් ගැහුව
වාගේ ආණ්ඩුව මේ වෙනකොට ගොවියට දැන් පහර දීලා තියෙන්නේ මේ රටට බත සපේන රටට කණ්ඩ දෙන මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කියන අනතුරුමැග වීම අපි කරනවා එමෙන්න අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද රසායනික පොහොර භාවිතය ලංකාවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා ඉතින් අපි මේ වෙනකොට ගේනම ගෙනේම තහනම් කරාට දැන් ලංකාවේ තියෙනවා බෙද හැරීම පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ හැබැයි ඉදිරියේදී ඒ පිළිබඳව කුෂිකර්ම අමාත්‍යතුමා මේ රටේ ගොවි සංවිධාන ගොවි මහත්වරු සහ සියලු දෙනාම දැනුවත් කරන්න කටයුතු කරන එකේ ප්‍රායෝගික අභියෝග තියෙනවා නම් ඒවා ප්‍රායෝගිකව අපි මුහුණ දෙන්න සූදානම් ආණ්ඩුවක් විදිහට අධිකව ජනාධිපතිතුමාගේ තීන්දුව ඉතාමත් සාර්ථක විදිහට අරගෙන යන්න අපි කටයුතු කරනවා ඒ වගේම තමයි ඒ ක්‍රියාත්මක කිරීමේදී ගොවි මහත්වරුන්ටත් අපි පැහැදිලිව කියනවා ගොවි ජනතාවට අසාධාරණයක් නොවන විදිහට තමයි ඒ ක්‍රියාත්මක වෙන්නේ මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හබරණ ඊරිගේ ඔය ප්‍රදේශයෙන්ද තවත් ගොවි ගැටලුවක් පිළිබඳ අපට වාර්තා වුණා ඒ එම ප්‍රදේශයේ ගොවීන් විසින් වගා කළ වට්ටක්කා නිසි මිලකට අලෙවි කරගත නොහැකිව ගොවීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටීමයි තුන් හතර දිනක් එකතු වෙලා අක්කර 10ක් විතර හිටවලා තියෙනවා ඉතින් ඒකේ වට්ටක්කා උදරම අස්සන්න නෙලා ගන්න වෙලාව තියෙන ඉතින් අස්සන්න නෙලා ගන්නට මේ අරන් ගියාම දඹුල්ලේ මාකට් එකට පියල් 10යි 15 ඉතින් අපිට සෑහෙන වියදමක් ගිහින් තියෙනවා මේ වට්ටක්කා වගා කරන්න ඉතින් රජය කියනවා ගොවිතැන් කරන්න කියලා ඉතින් අපිට මේ උනාට මේක ගැන බලන්නේ නැහැ කවුරුව ඉතින් අපි අන්ත අසරණ තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ සමාජය තුල සුළුබ රෝගී තත්වයක් වන හිසරදේ රෝගය පිළිබඳවයි අද ඩොයුනෝතලින් අවධානය බොහෝ පුද්ගලයින්ට තියෙන විශාල හිසරදයක් තමයි හිසරදේ රෝගී තත්වය ටිකක් ඔළුව රිදෙනවා වගේ කියලා හිස තබාගෙන සිටින දසුන් අපි කාටත් පුරු පුරුදු දෙයක් ඇත්තටම මොකක්ද මේ හිසරදය කියන්නේ ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්‍රිය වන්නේ මොළයයි මොළය ස්නායු පද්ධතියේ මූලස්ථානයයි එයින් නිකුත්වන මූල ස්නායුව කුඩා මොළය ඔස්සේ ප්‍රධාන කශේරුකා පද්ධතියට ඇතුළු වී කශේරුකා සංදිස්ථාන වලින් පිටතට නිකුත් වී ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් සහ අවයවයන් කරා ගොස් ඒවායේ ක්‍රියාකාරීත්වයට දායක වනවා එම නිසා ශරීරයේ කුමන අවයවයක ඉන්ද්‍රියක දෝෂයක් ඇති වුණත් එය මොළයට බලපෑම් කරනවා එම බලපෑම් වල උච්චතම අවස්ථාවේදී හිස ප්‍රදේශයේ මතුවන වේදනාවයි මෙලෙස හිසරදය කියලා අපි අර්ථකථනය කරන්නේ ඔබ දන්නවාද මේ හිසරදේ රෝගී තත්ත්වයට හේතු වන කරුණු මොනවාද කියලා මේ සඳහා හේතු වන ප්‍රධානතම කරුණ වන්නේ හිස ආශ්‍රිත ප්‍රදේශයේ සෙම බහුල වීමයි හිස් කබල තුල එක් රැස් වන සෙම නාස් කුහරයෙන් බාහිර වාතය සමග එකතු වන ශුද්ධ ජීවීන්ගේ බලපෑමෙන් නරක් වීමට ලක්වනවා එලෙස නරක් වන සෙම නිසා හිස බරගතිය ඇතිවන අතර නරක් වූ සෙම මොළ කුහරයෙන් ඉවත් වන තුරු හිසේ රෝගාබාධ ඇති කරනු ලබනවා ऐसे नाम हिसरदे रोगेन अप परिसम व्ययतु आकारे पिलिबंदवत ओब देनुवत्त विशेषेन्म ओब हिसरदे रोगेन पिलन रोगियेक नाम सवस कालेदी एल्दिय नैम उष्णादिक आहार वलिन वलकी सिटीम मद्रव्य सह दुम्पानेन वलकी सिटीम मेन्म तेल सहित कृत्रिम आहारयन्गेन वलकी सिटीम मेम रोगेन परिसम वीम सदहा इतामत वदगत ए वगेम मेलेस हिस कबल तुल पवतिन सेम वियलीमट नाम मुलु शरीरेम उष्णादिक बव अडु किरीम मे सदहा सिदु करनु लबन प्रधानतम प्रतिकर्मयक वन अतर मेट अमतरव रोगियागे शरीरे पवतिन अनेकुत अहितकर तत्वयन सोया बला एट अवस्थानुकूलव निसिपिलयम यदीमद सिदु कलयुतु वनवा Do you know? Anugrahaya. Usas pela kadima jayagat obata loma pilikat pradhani upadhi patamala IIT wedin. Oba denma aidum karanna. Den ratawata puwat kiyapayak ketiyen. විශේෂ කාර්ය බලකාය සඳහා නව ඒකකයක් ආරම්භ කිරීමට ඊයේ දින කටයුතු කර තිබෙනවා මෙම ඒකකය දියමත විශේෂ පිහිනුම් මේකකය ලෙස හඳුන්වනු ලබන අතර මෙම ඒකකය විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විතව පිහිටුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ
බදුල්ල දුම්රිය පොළ මාර්ගයේ වෙළඳසැල් 20කින් පමණ සමන්විත කඩපෙළක ඇති වූ ගින්නකින් එක් වෙළඳසැලක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. කෙසේ වෙතත් බදුල්ල මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය බදුල්ල පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. නොවුඩ් නගරයේ කලක සිට රහසිගත ලෙස පවත්වාගෙන යනු ලැබූ මද්‍රව්‍ය අලෙවිකරණ ලබන ස්ථානයක් වැටලීමට නොවුඩ් පොලිසිය සමත්ව තිබෙනවා. වැටලීම සිදු කරනු ලබන අවස්ථාවේදීම ස්ථානයේ තිබී කේරළ ගංජා සහ හෙරොයින් ඇතුළු භාණ්ඩ රසක් සිය බහරයටගත් බවයි පොලිසිය සඳහන් කළේ. මේගමුව නගර මැදේ පිහිටි ස්වර්ණාභරණ වෙළඳසැලකට පැමිණි පුද්ගලයෙකු එහි තිබූ ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් රන් මුදු පහක් සොරාගෙන යන අයුරු ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පොදත් සම්කින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු උදැසන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.